අයිබන් සුබද සක්කල ප්‍රාත්තනා කන්නවා අයාලා හැමෝටම ඉතින් චමී බ්ලොක් YouTube නාලිකාවත් එක්ක එකතුුණු යාලා හැමෝ මාදරින් පිළිගන්නවා. ඉතින් හරියටම තවත් සතියයි ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොතෙව් කණ්ඩායම් අතර 20යි 20 තරගාවලිය ආරම්භ කිරීමට තියෙන්නේ. ඉතින් මේ වෙද්දී බටහිර ඉන්දිය කොතෙව් සංජීතේ ප්‍රකාශයට පත් කළා හමාරයි. ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වෙනකන් ශ්‍රී ලංකා සංජීතය පිළිබඳව හරියට තොරතුරක් නිකුත් කරලා නැහැ, ප්‍රකාශයට පත් කරලා නැහැ. කෙසේ වෙතත් ක්‍රීඩා නාලිකා හා ක්‍රීඩා වෙබ්සයිට් ශ්‍රී ලංකා සංජීතය පිළිබඳව පහුගිය දින වකවානු කිහිපයේදීම තොරතුරු ගෙන ආවා. ඉතින් මේ වෙද්දී දසුන් ශානක සංජීතයෙන් ඉවත් කර ඇති බවට තමයි බොහෝ ක්‍රීඩා නාලිකා හා ක්‍රීඩා මාධ්‍යට සම්බන්ධ සියලුම වෙබ්සයිට් වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කළ නැහැ. අපි ඊට අදාළව යාවත්කාලීන වන නිවැරදි තොරතුරු ඔයාලත් එක්ක බෙදා හදා ගන්නවා. තුන්ගිරියව් දක්ෂතාවලින් වඩාත් හෙබි දසුන් ශානක අනිවාර්යෙන්ම T20 තරඟමාලා වෙනුවෙන් නම් කළ යුතු ක්‍රීඩකයෙක් විදිහට තමයි අපේ නම් අදහස. ඒ වගේමයි මේ දිනවල කාන්තා ලෝකුස්ලාන ක්‍රිකට් ශූරතාවයට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දින ඕස්ට්‍රේලියාව සමග දෙවන තරගය ක්‍රීඩා කරා. ඉතින් මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 93ක් පමණ රැස් කළේ පන්දු වාර 20 තුලදී. ඉතින් ඕස්ට්‍රේලියාව පහසු ඉලක්කයක් ලෙස පන්දු වාර 14යි පන්දු 2ක් තුල කඩලු 4ක් පමණක් දැවී ජයග්‍රහණය පසු කිරීමට සමත් වුණා. මේ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝකුස්ලාන බලාපොරොත්තු කෙරෙහි දැඩි අවිනිශ්චිතතාවයක් තමයි මේ වෙන විට පැන නැගිලා තියෙන්නේ. ඉතින් තවත් අපේ ක්‍රීඩා තොරතුරක් වාර්තා වෙනවා දකුණු අප්‍රිකානු ක්‍රීඩක AB ඩිවිලියස් සම්බන්ධයෙන්. ඔබට මතක ඇති ශ්‍රී ලංකා කණ්ඩායම සමග ක්‍රීඩා කිරීම ඕෆ් සීසන් කාලයක් ලෙස මීට වසර කිහිපයකට පෙර තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට දකුණු අප්‍රිකා සුපිරි ක්‍රීඩක AB ඩිවිලියස් කටයුතු කරා. සමාජ මාධ්‍ය වෙත ඔහු එක් කළ වීඩියෝවක ඔහු සඳහන් කර සිටියේ එම ප්‍රකාශය ශ්‍රී ලංකා කණ්ඩායමට අගෞරවයක් සිදු කිරීමේ අරමුණින් කළ ප්‍රකාශයක් නොවන බවටයි. මම කිව්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ඕෆ් සීසන් එකක් වගේ කියලා. මම මේක කිව්වේ මීට අවුරුදු 5කට 6කට කලින්. මාව සම්පූර්ණයෙන්ම වැරදියට තේරුම් ගත්තේ ඇයි කියලා මට තවමත් හිතාගන්න බැහැ. මේන් අදහස් කරන්නේ මම එහෙ සංචාරය කිරීමට කැමති යන්නයි. මම කැමති රට ශ්‍රී ලංකාව. මම කැමති ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට. මම කැමති මුහුදු වෙරළවල් වලට. මම ගොඩක් ගරු කරනවා ක්‍රිකට් කණ්ඩායමට. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් සමග ක්‍රීඩා කරන එක කවදාවත් ඕෆ් සීසන් එකක් නෙවෙයි. විශේෂයෙන්ම සංගක්කාර ජයවර්ධන මුරලි ගොඩක් අමාරුයි ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කරන එක යනුවෙන් AB ඩිවිලියර්ස් වැඩිදුරටත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අතර නවසීලන්තයේ පරදා ශ්‍රී ලංකා කණ්ඩායම මෑතකදී ලැබූ ටෙස්ට් තරගාවලි ජයටත් සුබපැතුම් කිරීමට ඩිවිලියර්ස් කටයුතු කරලා තිබුණා. ඉතින් තවත් හරියටම සතියක් වැනි කාලයක් තුල පළවෙනි T20 තරගය ඇරඹෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර. ඉතින් තවත් දින කිහිපයක් තුල අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරાવી ඊට අදාළ සංචිතය අපි ඒ තොරතුරු සමග නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. දිනෙන් දින අලුත් වන ක්‍රිකට් පිටියේ නවතම තොරතුරු සඳහා චමි බ්ලොග් YouTube නාලිකාව දැන්ම subscribe කර බෙල් සලකුණ click කරන්න.